Good morning, everyone, and welcome to Madu Talks. අද මම හිත ඔගලොමගෙන් වැඩියෙන් මහන මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි විටමින් A skin care products සහ retinoids ගැන. මේ ඔක්කොම ඇත්තටම විටමින් A products. ඒ කියන්නේ retinoids කියන්නේ family name එක වගේ. මේ ඔක්කොම විටමින් A skin care products වලට පාවිච්චි කරන. එතකොට ඔගලන්ගේ skin care නිෂ්පාදනයේ packaging වල දියලා තියෙනවා නම් retinol, retinal, retinyl, retinyl palmitate, tretinoin, එතකොට retinal dehyde. ඔයකම නම් වලින් හඳුන්වන්නේ retinoids මයි. මුලින්ම ඇත්තටම විටමින් E consider කරේ හැමෝම acne වලට treat කරන සාර්ථකම ප්‍රතිකාරයක් විදිහට. නමුත් දැන් ඇත්තටම skin care වල gold standard එක වගේ විටමින් A නිෂ්පාදන. ඔගොල්ලෝ දැනටම අහලා ඇති, දන්නවා ඇති, අත්දැකලා ඇති මේ නිෂ්පාදන වලින් හැමේ තියෙන වයසට ගිය වගේ පෙනුම අවම කරනවා වගේම වයසට යාමේ ලක්ෂණ මතුවීම අඩු කරනවා කියලා. ඔගොල්ලෝ ගොඩක් මගෙන් අහලා වෙලා තිබුණේ මේ විටමින් A නිෂ්පාදන නැත්නම් retinoids පාවිච්චි කිරීම ගැන. එක්ක ඔගොල්ලෝ බයයි පාවිච්චි කරන්න, එහෙම නැත්නම් පාවිච්චි කරලා මොන හරි bad reactions හැමේ ආපු නිසා. මෙහෙමයි, retinoids විටමින් A නිෂ්පාදන හැමේ පාවිච්චි කිරීමෙන් side effects තියෙනවා. නමුත් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තොත් ඒ තරම් හොඳ ප්‍රතිඵල දෙන නිෂ්පාදනයක් බටහිර වෛද්‍ය ක්‍රමේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ හැමතෙම. ඉතින් දැන් අපි බලමු හරියට retinoids ඒ වගේම විටමින් A skin care නිෂ්පාදන පාවිච්චි කරන්නේ කොහොමද කියලා. පටන් ගන්න කලින් subscribe කළ නැත්නම් තාම subscribe කරන්නත් අමතක කරන්න එපා. පළවෙනි එක තමයි retinoids පාවිච්චි කරන්න කලින් හැම හොඳින් පිරිසිදු කරලා තිබිය යුතුයි. ඒ වගේම හැම තෙත ගතිය නැති විය යුතුයි. ඒ කියන්නේ හැම හොඳින් පිරිසිදු කළා, හොඳින් පිහ දාලා මූණේ හැම ඩ්‍රයිවර තිබිය යුතුයි. දෙවෙනි එක තමයි විටමින් A skin care නිෂ්පාදන නැත්නම් retinoids පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් රාත්‍රියට. නමුත් දැන් අලුතෙන් මාකට් එකට නිකුත් කරලා තියෙන සමහර විටමින් A retinoids නිෂ්පාදනවල ලියලා තියෙනවා day time එකේ නැත්නම් දවල් කාලෙත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒනොට මගේ මතය නම් රාත්‍රියට තමයි මේ නිෂ්පාදන පාවිච්චියට සුදුසුම කියලා. තුන්වෙනි එක තමයි රාත්‍රියට මේක පාවිච්චි කරත් පහුවෙදා උදේට ඕගොල්ලෝ එළියට යනවා නම් අවුව යනවා නම් SPF එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒක ගොඩක්ම වැදගත්. මගේ කලින් වැඩසටහන් වලත් මම හිතන්නේ මේක කීප සැරයක් කියලා තියෙනවා. හතරවෙනි වැදගත්ම කාරණේ තමයි මේ නිෂ්පාදන පාවිච්චි කරන පටන් ගනිද්දී retinoids හරි විටමින් A skin care නිෂ්පාදන අඩුම ප්‍රතිශතයක් මාක් කරලා තියෙන නිෂ්පාදනය පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒකේ සාමාන්‍ය ලියලා තියෙන බොක්ස් එකේ ඔයගොල්ලෝ දාන්නා 0.5% එහෙම නැත්නම් 1% ඔය වගේ. ඉතින් අඩුම වැලියු එකක් තියෙන අඩුම පර්සන්ටේජ් එකක් තියෙනකින් පාවිච්චි කරන්න. ඒක තමයි සැර අඩුම. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඉදිරියේදී අවශ්‍ය විදිහට ඒ පර්සන්ටේජ් එක වැඩි කරන්න. සාමාන්‍යයෙන් වෛද්‍ය නියමෙන් හරි එහෙම නැත්නම් මේ ටියුබ් එකක් පාවිච්චි කරලා ඉවර වෙගෙන එනකොට හරි තමයි ඔයගලන්ගේ ස්කින් එකේ නැත්නම් හැමේ අර පාවිච්චි කරපු පර්සන්ටේජ් එකට හැම හුරු වෙලා තියෙන්නේ. එතකොට ඔගොල්ලෝ ඒ ස්ට්‍රෙන්ත් එක වැඩි කරනවා නම් ඒ ෆුල් සයිකල් එකක් ඉවරුණාට පස්සේ තමයි වැඩි කරන්න ඕනේ. මං හිතනවා ඔගලන් තේරෙනවා ඇති කියලා. ඒ කියන්නේ අපි හිතමු ඔගොල්ලෝ 0.5% retinoids tube එකක් පාවිච්චි කරලා ඉවර වේගෙන එනකොට, ඒ ටියුබ් එක ඉවර වේගෙන එන කාලේ වෙනකොට ඔගලන්ගේ හැම මේකට හුරු වෙලා තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඊට කලින් ඒ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න යන්න එපා. එහෙමත් නැත්නම් වෛද්‍ය නියමයේ අනුව පමණක් ඒ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න. ඉතින් මං කලින් කිව්වා වගේ අඩුම ප්‍රතිශතයක් තියෙනකින් පටන් ගන්න, වැඩි කරන්න එපා. අර තනිකර ටියුබ් එකක් හරි ඒ දීලා තියෙන වෛද්‍ය නියමය අනුව හරි ඒ කාලේ ඉවර වෙනකන්. විටමින් A skin care නිෂ්පාදන retinoids පාවිච්චි කිරීමේදී සැලකිය යුතු අනිත් කාරණය තමයි ඔගොල්ලෝ මේ නිෂ්පාදන පාවිච්චි කරද්දී තාම ස්වල්ප ප්‍රමාණයක්. මං හිතන්නේ කලින් වැඩසටහන් වල කියලා තියෙනවා පින්තුඩක ප්‍රමාණයක් පාවිච්චි කරන්න එක තැනක කියලා හැමේ. ඉතින් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් පමණයි අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම වෛද්‍ය නියමයෙන් ලැබෙන ගොඩක් ස්ට්‍රෙන්ත් එක වැඩි නිෂ්පාදන නම් ඉතාම අඩුවෙන් ස්වල්ප ප්‍රමාණයේ හැම ගාන අවශ්‍ය වෙන්නේ. ගොඩක් ගන්න එපා. ඕවර් ද කවුන්ටර් නිෂ්පාදන නම් ඒ කියන්නේ ඔයගලන්ට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව ෆාමසීස් වලින් මිලදී ගන්න පුළුවන් නිෂ්පාදන නම් ඊට වැඩි චුට්ටක් වැඩි උනර කමක් නැතුව ඇති. නමුත් අනිවාර්යෙන්ම මතක තියාගන්න retinoids විටමින් A නිෂ්පාදන ඉතාම ස්වල්ප ප්‍රමාණයේ අවශ්‍ය හැමතෙම. අනිත් දේ තමයි retinoids විටමින් A නිෂ්පාදන පාවිච්චි කරද්දී කට දෙපැත්තේ ගන්න එපා, බෙල්ල ගන්න එපා, එතකොට නහය දෙපැත්තේ ගන්න එපා, ඒ වගේම ඇස් වටේ ගන්න එපා. ඉතින් මේ areas avoid කරලා අනිත් හරිය විතරයි මූණේ ගන්නකොට මේක පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ කියපු විදිහට පාවිච්චි කරනවා නම් ඔයගලන්ට ගොඩක් දරුණු reactions නැත්නම් හැම දරුණු විදිහට මේකට ප්‍රතික්‍රියා කිරීම වළක්වා ගන්න පුළුවන්.
ඒ වගේම රෙටිනොයිඩ්ස් විටමින් ඒ පාවිච්චි කරනකොට ඔයගලන්ට දැනෙයි හැම ටිකක් දවස් දෙකක් යනකොට රෙඩ්නස් ඒ කියන්නේ රතු වෙලා තියෙනවා එතකොට වේලිලා තියෙනවා නිකන් හැම යනවා වගේ රියස් තියෙන පුළුවන් එතකොට හැම නිකන් ඉරිටේට් වෙලා වගේ දනගතියක් දැනෙන්න පුළුවන් ඒක සාමාන්‍ය ප්‍රමාණයෙන් දැනෙන එක සාමාන්‍යයි රෙටිනොයිඩ්ස් විටමින් ඒ ස්කින් කෙ පාවිච්චි කරනකොට ඉතින් මේ තත්ත්වය හැකිතරම් වළක්ව ගන්න පුළුවන් හැම හොඳට මොයිස්චරයිස් කරලා තියා ගැනීමෙන් ඒ වගේම ගොඩක් හැම වියලෙන නිෂ්පාදන මූණි පාවිච්චි කරන්න එපා පැක් වර්ග පාවිච්චි කරන්න එපා මාස්ක්ස් වර්ග පාවිච්චි කරන්න එපා රෙටිනොයිඩ්ස් පාවිච්චි කරද්දී එතකොට අර අධික වියලීම තවත් දෙගුණ තෙගුණ වෙලා මූණ ගොඩක් ඔගලගේ මූණේ හැම ගොඩක් දන ගතිය ඇති වෙන්න හැම යන්න නරක විදිහට ප්‍රතික්‍රියා කරන්න ඉඩ තියෙනවා ඉතින් විටමින් ඒ රෙටිනොයිඩ්ස් පාවිච්චි කරන කාලය අතරතුර මූණේ හැම ගොඩාක් වියලෙන නිෂ්පාදන හෝ වෙනත් ප්‍රතිකාර කරන්න යන්න එපා මූණට මේක කරලා ඉවර වෙලා මූණ සාමාන්‍යතර පත් වුණාට පස්සේ තමයි ඒ අනිත් ඒවා කරනවා නම් කරන්න හොඳ ඉතින් ඔයගොල්ලෝ හරි විදිහට රෙටිනොයිඩ්ස් විටමින් ඒ ස්කින් කෑ නිෂ්පාදන පාවිච්චි කරා නම් ඔයගොල්ලන්ගේ හැම තවත් සුමුදුවට තියෙන පටන් ගන්නවා හැම ග්ලෝ එකක් ඇති වෙන පටන් ගන්නවා හරියට පාවිච්චි කරලා ප්‍රතිඵල ලැබෙනකොට ඒ වගේම හැම රැලි අවම වෙන පටන් ගන්නවා අවම වෙලා වගේ පේනවා ඒ වගේම හැම ටෝන් එක තිබුණට වැඩිය හොඳ ගතියක් පේන පටන් ගන්නවා ඒ වගේම හැම ඇදෙන සුළුභාවය වැඩි වෙන්න පටන් ගන්නවා එතකොට හැම නිකන් ඇකිලිලා වගේ නැතුව ලස්සන්ට පිරිලා වගේ තියෙන ගතියක් දැනෙනවා එතකොට හැම වියලිලා වගේ නෙමෙයි හැම හොඳ තෙතමනයක් තියෙන හරිම සුමුදු හමක් විදිහට දැනෙන්න පටන් ගන්නවා ඊළඟ ප්‍රශ්නේ මම දන්නවා ඔයගොල්ලෝ අහන්නේ සතියකට කීපාරක් පාවිච්චි කරන්න ඕනද දවසකට කීපාරක් පාවිච්චි කරන්න ඕනද ඔය වගේ ඉතින් මම කිව්වා වගේ දවසට නම් එකපාරක් රාත්‍රියට පාවිච්චි කරාම හොඳටම ඇති සතියට කීපාරක් පාවිච්චි කරන්න ඕනද කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි ඒක ඔයගලගේ වයස අනුව තීරණය වෙන දෙයක් අවුරුදු 20 ගණන් වල ඉන්න අයට නම් මම හිතන්නේ අවශ්‍ය නැහැ නමුත් ඔයගලන්ට පාවිච්චි කරන්න ඕනේ නම් සතියකට දෙපාරකට වැඩිය නම් පාවිච්චි කරන්න එපා එතකොට 30 ගණන් වල ඉන්න අයට මම හිතන්නේ දෙතුන් පාරක් සතියකට පාවිච්චි කරාම හොඳටම ඇති දිනපතා පාවිච්චි කරන්න යන්න එපා 40 ගණන් වල ඉන්න අයට නම් මං හිතන්නේ 3-4 පාරක් සතියකට පාවිච්චි කරාම හොඳටම ඇති. ඊට වැඩිය දිනපතා පාවිච්චි කරන්න අවශ්‍යම නැහැ වයස කී වුණත්. එතකොට ඔයගොල්ලෝ මගෙන් අහයි මේකේ ප්‍රතිඵල ලැබෙන්න කොච්චර කාලය යනවාද කියලා. ඒකේ උත්තරේ තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයගලන්ගේ වයස අනුව. අපි හිතමු ඔයගොල්ලෝ ඉන්නේ 40 හෝ ඊට වැඩි වයසවල කියලා. එතකොට මාසයක් විතර යනවා මේකේ ප්‍රතිඵල පේන පටන් ගන්න. එතකොට වයස 30 ගණන් වලට නම් මං හිතන්නේ සති දෙකකින් වගේ විතර හොඳ ප්‍රතිඵල පේන පටන් ගන්නවා. ඕගොල්ලෝ 20 ගණන් වල වයස් වල නම් ඕගලන්ට ප්‍රතිඵල පේන ගොඩක් කල්යයි. මොකද කොහොමත් ඕගලන්ගේ හැම තරුණ රින්කල්ස් අඩු රැලි නැති ලස්සන තරුණ ස්මූත් හැමක් නිසා. ඉතින් මේකෙන් ලැබෙන ප්‍රතිඵලයයි ඕගලන්ගේ ඔරිජිනල් හැමයි අතර ලොකු වෙනසක් නැති නිසා 20 ගණන් වල හිට නම් මේකේ ප්‍රතිඵල පේන්න ටිකක් කල්යයි. ඉතින් මම නම් කියන්නේ 20 ගණන් වලට මේක අවශ්‍ය නැහැ කියන එකයි. තවත් දෙයක් කියන්න ඕනේ මුල දවස්වල දවසින් දෙකකින් සමහරවිට ඔයගලන්ට මේක රියැක්ෂන්ස් බලා ගන්න බැරි වෙයි. එහෙම කියලා වැඩියෙන් ගන්න නම් යන්න එපා. ඉතාම ස්වල්පයක් ගන්න. මොකද සමහර අර හැම ෆ්ලේකි වෙන්න එහෙම නැත්නම් හැම යන්න ගන්න. හැම දනගතියක් එන්න. හැම රතු වෙන්න. ඒක ටිකක් දවස් යනවා. ඉතින් ගන්න පටන් ගත්ත ගමන් මෙහෙම එකක් පෙනුන්නේ නැහැ කියලා වැඩියෙන් ගන්න නම් යන්න එපා. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ රෙටිනොයිඩ් සහ විටමින් ඒ ස්කින් කෑ නිෂ්පාදන පාවිච්චි කිරීම ගැන. මම හිතනවා ඔයගලන්ට ගොඩක් හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා හරියට පාවිච්චි කරන්න කොහොමද කියලා. ඉතින් හොඳ බෙනිෆිට්ස් ගන්න පුළුවන් ස්කින් කෑ නිෂ්පාදන තමයි විටමින් ඒ ස්කින් කෑ නිෂ්පාදන නැත්නම් රෙටිනොයිඩ්ස්. මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, මේකෙන් ප්‍රයෝජනක් ගන්න පුළුවන් අනිත් අය අතර. ඒ වගේම කමෙන්ට් කරන්න පල්ලෙහා ඔයගලන්ගේ අදහස් ප්‍රශ්න. එහෙනම් ආයෙත් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙනකන් I wish you a pleasant day and I'll see you soon. Bye!